කාලයක් පුරාවටම සිතාගෙන සිටියේ තාර්කිකව සිතා වැඩ කළ හැක්කේ මිනිසුන්ට පමණක් බවයි. නමුත් අදනම් මෙය එසේ නොවන බව හැමෝම පිළිගන්නවා. ඇතැම් සත්වයින් මොනතරම් බුද්ධිමත්ද කිව්වොත් ඒ මිනිසුන් තැතිගැන්වීමට සමාන්ත. අද වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ සත්ව ලෝකයේ බුද්ධිමත්ම සත්වයින් කැමරාවන්හි පටිගත වූ අවස්ථාවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. සත්වයින් දේවල් ඉගෙන ගැනීමට සමත් බව අද මිනිසුන් ඉදිරියේ ඔප්පු වී තිබෙනවා. එසේ වුණත් ඔවුන් සිදු කරන දේ ගැන ඔවුන්ට නිවැරදි අවබෝධයක් තිබෙනවාද යන්න අපි දැනගන්නේ කෙසේද? මේ චිම්පන්සියාගේ මුහුණ බැලුවම තමන් කරන දේ ගැන නිවැරදි අවබෝධයක් ඔහුට තිබෙන බව ඔබට පෙනේවි. ටේබල් ටෙනිස් ක්‍රීඩාව දැක බලා ඉගෙන ගැනීම වෙනම දෙයක්. නමුත් ඔහු මිනිස් ප්‍රතිවාදියා පරදවා ලකුණක් ලබාගත් විට ඔහුගේ මුහුණේ භාව ප්‍රකාශනයේ දෙස බලන්න. හින් පෙනී යන්නේ මේ ක්‍රීඩාව සිදු කිරීමේ අරමුණ කුමක්ද යන්න ඔහුට හොඳින් වැටහෙන බවයි. ඒ වගේම ඔහුගේ අරමුණ කෙසේ හෝ ඉන් ජය ලැබීමයි. රතු කුරුස සමාගම එක්තරා ගිරවෙකු වීරයෙකු ලෙස ප්‍රසිද්ධිය අගය කරා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? විශ්වාස කරන්න එය ඇත්තටම සිදු වූ දෙයක්. 2017 වර්ෂයේ එක් දවසක දෙමව්පියන් නිවසෙන් බැහැරව සිටියේදී කුඩා හැනාව රැකබලා ගැනීමට භාරව තිබුණේ ඇයගේ මවගේ මිතුරියක් වූ මෙගන්ටයි. ඇය භාරයේ සිටි හැනා එදා කාටුන් නරඹමින් සිටියා. නමුත් මෙගන් ඇයට ආහාර සකසා අය මේසේ උඩින් තබා තප්පර 30කට බාත්රූම් එකට ගිය ටිකට සියල්ල වෙනස් වුණා. ඇය බාත්රූම් එකේ සිටින විට ඇයට වචන දෙකක් නොනවත්වාම ඇසුණා. එනම් මමා බේබි කියන වචන දෙකයි. ඒ සමගම මෙගන් වහම දුවවිත් බලන විට පෙනී ගියේ කෑම කැබැල්ලක් උගුරේ සිර වී කුඩා හැනා හුස්ම ගැනීමට නොහැකිව බිම දඟලමින් සිටින හැටි. නිවසේ සුරතලයට ඇති කරපු ගිරවා එම වචන දෙක කියමින් නොනවත්වා පිරිහන් දුන්නේ දරුවාට වහම උදව් අවශ්‍ය වී ඇති බව අවබෝධ වූ නිසයි. මෙගන් වහම ක්‍රියාත්මක වී කටේ සිර වී තිබූ දේ පිටතටගෙන ඇගේ ජීවිතය බේරීමට සමත් වුණා. හැනාගේ මව වහාම ක්‍රියාත්මක වීම ගැන මෙගන්ට ස්තුති කළද ඇය පවසා සිටියේ එහි සම්පූර්ණ ස්තුතියෙහි මෙවිය යුත්තේ විලී කියන ගිරවාට බවයි. අන්න එහිදී තමයි රතුකුරුස සමාගම විලීව වීරයෙකු ලෙස හැඳින්නුවේ. වැකුම් ක්ලීනර්ස් යනු එදිනදා ජීවිතයේ සදහටම වෙනස් කළ විප්ලවීය සොයා ගැනීමක් බව අවිවාදාත්මකයි. නමුත් ඉන් නිවසාගත නොහැකි මහා ഘോഷාවක් පිට වෙනවා. ඉන් පිට වෙන එම ഘോഷාව සියල්ලන්ටම මහා තිරිහැරයක්. පේන විදියට මෙම කුඩා ඌරු පැටවාටත් එය මහත් තිරිහැරයක් වගේ. වැකුම් ක්ලීනර් එකට වෛර කළ ඔහුගේ ක්‍රියාවිරහිත කරන විදිය කෙසේ හෝ සොයාගෙන තිබෙනවා. එහි වෛරය ඇද ක්‍රියාවිරහිත කිරීමත් සමග කුඩා ඌරු පැටවා සතුටෙන් ඔළුව වර නැහැටි බලන්න. හරියට හැමෝටම උදව්වක් කරා වගේ. මේ වීඩියෝ බලන කෙනෙකුට ප්‍රශ්න දෙකක් මතු වෙනවා. එනම් මේ මීමැස්සන් පෙරට වඩා බුද්ධිමත් වෙලාද එහෙම නොමැතිනම් මොවුන් ෆැන්ටා විසින් වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා කුලියට අරගෙනද යන්නයි. මූඩිය වසා තිබෙන ෆැන්ටා බෝතලයක මූඩිය කරකවා ගලවන්නට තරම් මීමැස්සන් බුද්ධිමත් බව ඔබ සිහිනකින්වත් හිතුවද? සර්කැඩියානු රිද්මේ කියන දේ ගැන ඔබ අසා තිබෙනවද? සර්කැඩියානු රිද්මේ යනු චක්‍රයක් ලෙස දවසක් ඇතුළත නිදා ගැනීම සහ අවදිවීම කියන දේ නියාමනය කරන අභ්‍යන්තරික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. එම ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය අඳුරට සහ ආලෝකයට ප්‍රතිචාර දක්වන අතරේ සත්වයින්ට ශාක ජීවයට සහ ක්ෂුද්‍ර ජීවීන්ටත් බලපවත්වනවා. මිනිසුන් සහ සුනකයින් දේ අතර වෙනවා. ඉතින් එම නිසා ආලෝකයේ වැඩිපුර තිබෙන ස්ථානයකට වඩා අඳුරු ස්ථානයක නිදා ගැනීම වඩාත් පහසුයි. පේන විදියට මේ සුනකයා තම ස්වාමියා කාමරයේ විදුලි බල්බ ඔන් කරන හැටි සහ ඔෆ් කරන හැටි දැකේ ඉගෙනගෙන තිබෙනවා. එම නිසා නිදාගන්නට සූදානම් වන විට එම සුනකයා විදුලි බල්බ නිවා දමන හැටි බලන්න. මේ සාමාන්‍යයෙන් මිනිසුන්ට මුහුණ දෙන්නට වෙන විදියේ අකරතැබ්බයක් නොවෙයි. නමුත් තිබ්බෙකු උඩුබෙලි අතට පෙරළුනොත් ඒ ජීවිතය සහ මරණය තීරණය කරන විදියේ දෙයක්. හොඳින් බලන්න උඩුබෙලි අතට පෙරළුනොත් තිබ්බෙකුට මොනතරම් වීරිය දැම්මත් තමා විසින්ම හරි පැත්තට පෙරලෙන්නට හැකියාවක් නැහැ. ඉන් ගොඩෙන්නට හැකි එකම ක්‍රමය නම් මිතුරෙකුගේ උපකාරයක් පැතීමයි. මේ වීඩියෝවෙන් ඔබ දකින්නේ වෙන සිදුවීමක්. ඒ පටිගත වුණේ ටයිපේ සත්වෝද්‍යානයේ. එක්තරා වාසනාවන්ත සංචාරකයෙක් තම දීනේ සමග සත්තු වත්ත නැරඹීමට පැමිණි අවස්ථාවක තමයි ඒ කැමරාවට ආසු වුණේ.
අනෙක් කිබ්බා තම මිතුරාට උදව් අවශ්‍ය වූ බව දැනුණු වහා මේ පැමිණ හරියටට පෙරලීමට කටයුතු කර හැටි තමයි මේ ඔබ දකින්නේ. ප්‍රමාණයෙන් මෙම ඉබ්බාට වඩා අනෙක් ඉබ්බා ගොඩක් විශාලයි. එම නිසා පෙරලීමට හිසෙන් වගේම ඉදිරිපස පාදයන්වලිනුත් විශාල වේසක් දරන්නට සිදු වුණා. හොඳ මිතුරෙකු සිටීමේ වටිනාකම දැන් ඔබට තේරෙනවා නේද? මේ ඔබට පෙන්වන්නට යන දේ ඔබ විශ්වාස කරාවිද කියන්න නම් සැකයි. මේ ඔබ දකින්නේ විකී ලෙස හඳුන්වන 14 හැවිරිදි පිරිමි ඕකාමත් සේන්. කිලර් වේල්ස් යනුවෙන් හඳුන්වන්නේද මේ මත්ස්‍ය විශේෂයයි. ප්‍රංශයේ මිනිස් භාරයේ සිටින මේ මත්ස්‍යා තමයි ලොව සිටින එකම කතා කරන ඕකා මත්ස්‍යා වන්නේ. විශ්වාස කරන්න ඔහුට හෙලෝ 1-2-3 සහ බයි බයි කියන වචන කතා කරන්නට පුළුවන්. මිනිසුන් සුරතල් සත්වයින් ලෙස ඇතැම් සත්වයින් තබාගෙන සිටින්නේ මිහිමත වූ දියුණුම ජීවියා නිසයි. නමුත් ඉතන්නේ වෙනි හැකියාවක් තිබෙන්නේ මිනිසුන්ටම පමණක්ද? බලන්න මේ චිම්පන්සියා අතිසේ බුද්ධිමන්ත්. ඔහු අනෙකුත් සත්වයින් දෙස බලා විනෝද වෙන හැටි ඔබට පේනවා ඇති. ඔහු තමන් කන ඇපල් ගෙඩියේ ඉබ්බෙකුට කවමින් එම අවස්ථාවෙන් අපමණ ප්‍රීතියක් ලබනවා. ඔබ හිතන විදියට මේ චිම්පන්සියා ඉබ්බාව සලකන්නේ තම මිතුරෙකු ලෙසද? එහෙමත් නැතිනම් සුරතලෙකු ලෙසද? මිනිසුන් නිරන්තරයෙන් අලුත් සොයාගැනීම් සිදු කරමින් එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳා ගනිමින් ජීවිතය පාසු කරගන්නවා. කාබුෂ යන්ත්‍රයන් උදාහරණයක් විදියට හඳුන්වන්නට පුළුවන්. නමුත් ඒවා නිර්මාණය කර තිබෙන්නේ මෝටර් රථ සෝදා පිරිසිදු කිරීමට පමණයි. පේන විදියට කාබුෂ එකකින් තවත් බොහෝ ප්‍රයෝජනවත් භාවිතයන් තිබෙනවා. මිනිසාටත් කලින් මේ බව තේරුම් ගැනීමට මේ සුනකයා සමත් වී තිබෙනවා. මේ කුඩා අලි පැටියාට යම් මනතුරක් සිදු වී අමාරුවෙන් බඩගාගෙන ඇවිදින්නට හදනවා කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නමුත් මේ අලි පැටවා මේ සිදු කරන්නේ විනෝදයට කිව්වොත් ඔබ විශ්වාස කරනවද? කුඩා දරුවන් විනෝදයට ලිස්සා යනවා වගේ බෑවුමක ලිස්සා යන්නට මේ කුඩා අලි පැටවා ඉගෙනගෙන තිබෙනවා. ඉන් මෙම කුඩා අලි පැටවා මහත් විනෝදයක් ලබන හැටි ඔබට පේනවා ඇති. වැටකඩුල්ලෙන් බූරුවන් දෙදෙනෙකු පැන අනෙක් පැත්තට යන හැටි බලාගෙන සිටි එක් බූරුවෙකුට අපූරු අදහසක් පහළ වුණා. එනම් හරස් දණ්ඩ මදක් චලනය වෙන බව පෙනී ගිය නිසා එය ගලවා බිම දමන්නට පුළුවන් බවයි. රැකූන් කියන සත්ත්ව විශේෂය ගැන අපට අත්දැකීමක් නොමැති වුණාට විදෙස් රටවල්වල වෙසෙන මිනිසුන් නම් දන්නව රැකූන් කියන්නේ කුස පුරවා ගන්න ඕනෑම දෙයක් සිදු කිරීමට පසුබට නොවෙන සත්ත්ව විශේෂයක් බව. ඔවුන් කෑමඉල්ලා නිවෙස්වල දොරවල්වලට තට්ටු කිරීමටද කටයුතු කරනවා. නමුත් මේ රැකුන් සත්වයා සිටින්නේ ඊටත් ඉදිරියෙන්. ඇයි නිවෙස්සිමියා විසින් බළලුන්ට ලබා දුන් ආහාර සියල්ල කාදමා නිවසේ වීදුරු දොරට ගල් කැටයකින් තට්ටු කරමින් තවත් ආහාර ඉල්ලා සිටින හැටි ඔබට පේනවා ඇති. වාසනාවකට එම නිවෙස්සිමියා සත්වයින්ට කරුණාවන්ත කෙනෙක්. ඇය එම සත්වයාට සහ ඇයගේ පැටවුන්ටද ආහාර ලබා දීමට තරම් කාරුණික වුණා. බලන්න ඔවුන් උපායෙහි මොනතරම් දක්ෂද. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දෙක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.